මේ කැරට් අලය ගොතන විදිය මම කලින් වීඩියෝ වලින් හාමිව ගොතන විදිය ඔයගලන්ට කියලා දුන්නා. අද අපි බලමු මේ කැරට් අලය කොහොමද ගොතන්නේ කියලා. මම මේකට ගන්නවා කැරට් අලේ පාටට තැඹිලි පාටත් කොළ කොටසට කොළ පාටත්. අපි බලමු මේක කොහොමද ගොතන්නේ කියලා. අපි මුලින්ම මැජික් රින් එකක් දාගෙන සිංගල් ක්‍රොෂේ හතරක් ගොතාගෙන යමු. සිංගල් ක්‍රොෂේ හතරක් මේ මැජික් රින් එක ඇතුලේ. දෙකයි, තුනයි, හතරයි. දැන් සිතුර තද කරගන්නවා අපි. දැන් ස්ටිච් මාර්ක් එක අපි තියාගන්න ඕන. තියාගෙන දෙවෙනි වටිය ගොතාගමු. මම ස්ටිච් මාර්ක් එක හැටියට නූලක් ගන්නෙ. දැන් දෙවෙනි වටේ යන්නේ. දෙවෙනි වටේදී අපි පළවෙනි එකේ සිංගල් ක්‍රොෂේ එකයි, දෙවෙනි එකේ ඉන්ක්‍රීස් එකක් යන්නේ. ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා. එකයි දෙකයි. ඊළඟ එකේ එකයි එකයි දෙකයි එකයි දෙකයි. එක තමයි රටාව. ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක්. මේ වටේ ගොතල ඉවර වෙනකොට ඔයගලන්ට ඔක්කොම හයක් එන්නේ. මේ දෙවෙනි වටේ මොන මන් දැන් ඉවර කරා. ඉන්ක්‍රීස් සිංගල් ක්‍රොෂේ එකයි, ඉන්ක්‍රීස් එකයි. දැන් අපි ස්ටිච් මාර්ක් එක මේ විදිහට තියාගෙන තුන්වෙනි වටේ ගොතා ගන්න යන්නේ. තුන්වෙනි වටේදී අපි සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා පළවෙනි එකේ, ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක්. ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා. එකේ ඔන්න මම දෙකක් ගෙතුවා, ඉන්ක්‍රීස් එකක්. නැවතත් ඊළඟ එකේ සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා, ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක් යන්නේ. ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා. මේක තමයි රටාව. ගොතල ඉවර වෙනකොට ඔයගලන්ට මේකේ නාමයක් එන්න ඕනේ. අපි දැන් තුන්වෙනි වටේ ගෙතුවා. ගොතල ඉවර වෙනකොට ඔයගලන්ට නාමයක් එන්න ඕන. ස්ටිච් මාර්ක් එක තියාගෙන ඊළඟ වටය, ඒ කියන්නේ හතරවෙනි වටේදී අපි එකට එක ගාණි ගොතාගෙන යනවා මේ හැම එකේම. එකට එක ගාණි සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යනවා මේ හැම එකේම. ගොතල ඉවර වෙනකොට මේ වටේදී නාමයක් එන්න ඕන. එකට එක ගානේ. පස්වෙනි වටේ ස්ටිච් මාර්ක් එක තියාගන්න. පස්වෙනි වටේදී අපි සිංගල් ක්‍රොෂේ එකයි, ඉන්ක්‍රීස් එකයි, ඒ කියන්නේ ඊළඟ එකේ දෙකක් ගොතනවා, ඊළඟ එකේ සිංගල් ක්‍රොෂේ එකයි. මේක තමයි රටාව. ඊළඟ එකෙත් සිංගල් ක්‍රොෂේ එකයි, ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක්. ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා, ඊළඟ එකේ සිංගල් ක්‍රොෂේ එකක්, ඊළඟ එකේ සිංගල් ක්‍රොෂේ එකක්, ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක්. ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා, ඊළඟ එකේ සිංගල් ක්‍රොෂේ එකක්. කොත්තල ඉවර වෙනකොට ඔයගලන්ට ඔක්කොම එන්න ඕනේ 12ක්. ඔයගලන්ට පැහැදිලි ඇති ඒ වටේ. සිංගල් ක්‍රොෂේ එකයි, ඉන්ක්‍රීස් එකයි, සිංගල් ක්‍රොෂේ එකයි. ඒක තමයි රටාව. ඒ වගේ ඒ වටේ තුන් පාරක් ඒ රටාව යනවා. සිංගල් ක්‍රොෂේ එකයි, ඉන්ක්‍රීස් එකයි, සිංගල් ක්‍රොෂේ එකයි, නැවතත් සිංගල් ක්‍රොෂේ එකයි, ඉන්ක්‍රීස් එකයි, සිංගල් ක්‍රොෂේ එකයි. එතකොට සිංගල් ක්‍රොෂේ දෙකක් එක ළඟ වැටෙනවා. දැන් අපි යන්නේ හයවෙනි වටේ. හයවෙනි වටේ ස්ටිච් මාර්ක් එක තියාගන්න. තියාගෙන එකට එක ගානේ ගොතාගෙන යන මේ හැම එකේම. ගොතල ඉවර වෙනකොට මේ වටේදීත් ඔයගලන්ට 12ක් එන්න ඕනේ. එකට එක ගානේ. දැන් හත්වෙනි වටේ. හත්වෙනි වටේදී අපි සිංගල් ක්‍රොෂේ 3යි, ඉන්ක්‍රීස් 1යි. සිංගල් ක්‍රොෂේ 3යි, ඉන්ක්‍රීස් 1යි.
එකයි පළවෙනි තුනේ එකට එක ගානේ ගොතනවා දෙකයි ඊළඟ එකේ තුනයි දැන් ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක් යන්නේ ඉන්ක්‍රීස් එකක් කියන්නේ දෙකක් එකක් එකේ දෙකක් ගොතනවා දැන් නැවතත් සිංගල් ක්‍රොෂේ තුනයි එකට එක ගානේ සිංගල් ක්‍රොෂේ තුනක් ගොතනවා ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක් කියන්නේ ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා නැවතත් සිංගල් ක්‍රොෂේ තුනයි ඉන්ක්‍රීස් එකයි තුනක් ගොතනවා එකට එක ගානේ අන්තිම එකේ ඉන්ක්‍රීස් එකක් එන්නේ ගොත්තල ඉවර වෙනකොට උගලන්ට මේ වටේ ඔක්කොම 15ක් එන්න ඕනේ මේ යන්නේ අපි 7වෙනි වටේ 8වෙනි වටේදී එකට එක ගානේ ගොතාගෙන යමු එකට එක ගානේ මේ හැම එකටම ගොතාගෙන යමු ස්ටිච් මාක් එක මතක ඇතුව තියාගන්න එකට එක ගානේ දැන් 9වෙනි වටේ යන්නේ ස්ටිච් මාක් එක තියාගන්න 9වෙනි වටේදී අපි මුල් දෙකේ සිංගල් ක්‍රොෂේ දෙකයි එකට එක ගානේ එකයි ඊළඟ එකේ එකයි ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක් යන්නේ ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා ඉන්ක්‍රීස් එකක් ඊළඟ දෙකේ එකට එක ගානේ ගොතාගෙන යනවා මේක තමයි රටාව දෙකක් ගොතනවා සිංගල් ක්‍රොෂේ ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක් නැවතත් දෙකක් ගොතනවා දැන් ඊළඟ එකේ දෙකක් ගොතනවා ඉන්ක්‍රීස් එකක් ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක් කියන්නේ එකේ දෙකක් ගොතනවා ඊළඟ දෙකේ එකට එක ගානේ ගොතනවා ඊළඟ දෙකේ එතකොට මේක ළඟ හතරක් වැටෙනවා සිංගල් ක්‍රොෂේ ඔයගලන්ට පැහැදිලි ඇති දෙකයි ඉන්ක්‍රීස් එකයි දෙකයි ඒක තමයි රටාව මේ ගොත් වටේ ඉවර වෙනකොට ඔයගලන්ට ඔක්කොම 18ක් එන්න ඕනේ ස්ටිච් මාක් එක තියාගෙන ඊළඟ වටේ 10වෙනි වටේදී එකට එක ගානේ ගොතාගෙන යනවා ඒ කියන්නේ ගොතල ඉවර වෙනකොට ඔයගලන්ට මේ වටේ 18ක් එන්න ඕනේ. දැන් ඔයගලන්ට පේන ඇති නිකන් කෝන් එකක් හැදී තමයි මේක එන්නේ. මේ විදිහට අපි ගොතාගෙන යමු. තව වට කීපයයි තියෙන්නේ. ස්ටිච් මාක් එක තියාගන්න. දැන් අපි යන්නේ 11වෙනි වටේ. 11වෙනි වටේදී සිංගල් ක්‍රොෂේ 5යි ඉන්ක්‍රීස් 1යි මේක තමයි රටාව 1යි 2යි 3යි 4යි 5යි ඊළඟට ඉන්ක්‍රීස් එකක් ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා 1යි 2යි නැවත සිංගල් ක්‍රොෂේ 5යි ඉන්ක්‍රීස් 1යි මේ රටාව මේ වටේ ඉවර වෙනකන් ගොතාගෙන යන්න ඕන තුන් පාරක් හතරයි පහයි ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක් ඒ කියන්නේ එකේ දෙකක් ගොතන මේ වටේ ඉවර වෙනකොට ඔයගලන්ට ඔක්කොම එන්න ඕනේ 21ක් ගේ වටේ තිබ්බේ 18යි මේ අපි ගොතන්නේ 11වෙනි වටේ 12වෙනි වටේ ස්ටිච් මාක් එක තියාගන්න එකට එක ගානේ ගොතාගෙන යන මේ වටේ ඉවර වෙනකම් එකයි මේ විදිහට ගොතාගෙන යන ගොතල ඉවරනකොට මේ වටේ 21ක් එනවා එකට එක ගන්න. හරි එකට එක ගානේ දැන් අපි 12වෙනි වටේ ගොතාගත්තා දැන් 13වෙනි වටේ යන්නේ 13වෙනි වටේදී සිංගල් ක්‍රොෂේ 3ක් ගොතනවා 1යි 2යි 3යි තුනක් ගොතලා ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක් යන්නේ කියන්නේ එකේ දෙකක් ගොතනවා ඊළඟ නැවත සිංගල් ක්‍රොෂේ තුනක් ගොත තුනයි ඉන්ක්‍රීස් එකයි තුනයි ඒක තමයි රටාව ඒ වගේ තුන් පාරක් ගොතන්න ඕන එතකොට මේ එක ළඟ සිංගල් ක්‍රොෂේ 6ක් වටෙනවා ඊළඟට බලන්න නැවතත් සිංගල් ක්‍රොෂේ 3යි 1යි දෙකයි තුනයි ඊළඟ එකේ ඉන්ක්‍රීස් එකක් ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා
නැවත සිංගල් ක්‍රොෂේ 3යි. මේ වටේ ඉවර වෙනකොට ඔයගලන්ට ඔක්කොම 24ක් එන්න ඕනේ. සිංගල් ක්‍රොෂේ 3යි, ඉන්ක්‍රීස් 1යි. මේ අපි යන්නේ 13 වෙනි වටේ. 14 වෙනි වටේදී අපි එකට එක ගානේ ගොතාගෙන යමු වටේ ඉවර වෙනකම්. එකට එක ගානේ ගොතාගෙන යමු 14 වෙනි වටේදී. ස්ටිච් මාර්ක් එක තියාගන්න. එකට එක ගානේ. දැන් 15 වෙනි වටේ යන්නේ. 15 වෙනි වටේ ඉඳන් අපි ඩික්‍රීස් කරන්නේ, කියන්නේ අඩු කරගෙන යන රටාව. දැන් ඉන්ක්‍රීස් වැඩි කරගෙන අපි ආවා කෝන් එකේ හැඩයට ආවා. දැන් අපි අඩු කරගෙන යනවා. ඒ කියන්නේ මේ පැත්තට කැරට් අලේ වහගෙන යන්නේ. දැන් අපි ගොතන විදිය බලා ගන්න හොඳට. පළවෙනි එක ස්ටිච් මාර්ක් එක තියාගන්න. සිංගල් ක්‍රොෂේ 1යි, ඩික්‍රීස් 1යි. ඕක තමයි රටාව. හැබැයි ගෙතුම් කට දාන්නේ බෑක් ලූප් එකෙන්. ඒ කියන්නේ මේ දැන් V shape එක තියෙන එකේ පිටිපස්සේ chain එකෙන් තමයි ගෙතුම් කට දාන්නේ. සිංගල් ක්‍රොෂේ 1යි. ඊළඟ එකේ ඩික්‍රීස්. ඒ කියන්නේ අඩු කරනවා. දෙකක් එකට ගොතනවා. ඒකත් බෑක් ලූප් එකෙන් යන්නේ. ඩික්‍රීස් එකක්. සිංගල් ක්‍රොෂේ 1යි, ඩික්‍රීස් 1යි. ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ V shape එක තියෙන එකේ ඔයගලන්ට පේනවද මේ V shape එක තියෙන එකේ මෙන්න මේ පිටිපස්සේ තියෙන ලූප් එකෙන් තමයි අපි ගෙතුම් කට දාන්නේ. සිංගල් ක්‍රොෂේ 1යි. ඊළඟ එක බෑක් ලූප් එකෙන් යන්නේ. ඒ කියන්නේ ඩික්‍රීස් එකක් යන්නේ. දෙකක් එකට ගොතනවා. ඔයගොල්ලෝ දැන් ඩික්‍රීස් දාන්නවා. ඊළඟ එකේ සිංගල් ක්‍රොෂේ 1ක් එකට එකක් ගොතනවා. ඊළඟ එකේ ඩික්‍රීස් එකක්. ඔක තමයි රටාව. ගොතල ඉවරනකොට ඔයගලන්ට මේකේ 16ක් එන්න ඕනේ. ඩික්‍රීස් එක සිංගල් ක්‍රොෂේ 1යි, ඩික්‍රීස් 1යි. බෑක් ලූප් එකෙන් ගොතාගෙන යන්න. හරි. අන්තිම වට කීපේ යන්නේ මම මේකට පැඩින් පුරව ගත්තා. මෙන්න මේ අන්තිම කොන කෝන් එකේ කෙළවර ටිකක් තදට පුරවන්න. ඊට පස්සේ උඩට හැඩේ ලස්සනට එන විදිය ගොඩක් හැඩේ මෙහෙ යන්නේ නැති විදිහට ලස්සනට මේක පුරව ගන්න. දැන් මම පුරව ගත්තා. දැන් මම යන්නේ ස්ටිච් මාර්ක් එක තියාගෙන 16 වෙනි වටේ. කලින් වටේ වගේම තමයි. හැබැයි බෑක් ලූප් එකෙන් නෙමෙයි අපි ගොතන්නේ. මේක සාමාන්‍යයෙන් මේ චේන් දෙකෙන්ම දාලා අපි ගොතාගෙන යනවා. සිංගල් ක්‍රොෂේ 1යි, ඩික්‍රීස් 1යි. සිංගල් ක්‍රොෂේ 1යි, ඩික්‍රීස් 1යි. ගොතල ඉවර වෙනකොට ඔයගලන්ට ඔක්කොම එන්න ඕනේ මේ වටේදී 12ක්. සිංගල් ක්‍රොෂේ 1ක් ගොතනවා. ඊළඟ එකේ ඩික්‍රීස් 1ක්. වටේ ඉවර වෙනකොට ඔයගලන්ට ඔක්කොම 12ක් එනවා. මේ විදිහට ගොතාගෙන යමු. ඩික්‍රීස් ගොතනකොට ටිකක් තද කරන්න, නැත්නම් හිඩැස් හිටිනවා. දැන් අපි අන්තිම වටේ යන්නේ. අන්තිම වටේදී අපි ඩික්‍රීස් 6ක් තමයි යන්නේ. එකේ ඉඳන්ම ඔයගලන්ට දැන් තව පුරව ගන්න අවශ්‍ය නම් මේ අතරතුර පුරව ගන්න පුළුවන්. 1යි. මේක ටිකක් මේ වටේදී ටිකක් ඔයාලට අපහසු වෙන්න පුළුවන්. 2යි. මේ විදිහට අපි 6ක් ගොතාගමු. ඩික්‍රීස් 6ක්. 3යි. මේ වටේ 6ක් එන්න ඕනේ ඔයගලන්ට ඔක්කොම ඩික්‍රීස්. හරි. දැන් අපි මේකේ චේන් එක ගොතාගෙන නූල කපා ගන්න. ටිකක් ඉඩ තියලා කපා ගන්න. කපාගෙන අපි ඉදි කට්ටක් අරගෙන මෙන්න මේකේ මේ විදිහට මේ හයෙන්ම අපි මේ නූල ඇදගමු. මෙන්න මේ විදිහට
එකයි දෙකයි තුනයි හතරයි පහයි අන්තිම එක හයයි. හයෙන්ම ඇදගෙන අපි මේක මෙන්න මේ කොහෙන් හරි මැදකින් මතු කරගන්නවා. මතු කරගෙන මේක මේ විදිහට අදිනවා. මෙන්න මේ විදිහට හිඩස වැහෙන මෙතන. දැන් අපි මේ නූල කපා ගමු. දැන් අපිට තියෙන කොළ කොටස ගොතා ගන්න. මේ තියෙන කොටාගෙන වහගත්ත කැරට් අලිය කොටස. දැන් අපි කොළ කොටස ගොතන්න යන්නේ. උගලන්ට මම පෙන්නන්නම්. මේකේ තියෙනවා කැලි 6ක්. 1 2 3 4 5 6යි. එතකොට අපි රින් එක හදා ගන්න ඕන සිංගල් ක්‍රොෂේ 6කින්. එකකට එක ගන්න. එතකොට අපිට එනවා. මම පෙන්නන්නම් කොහොමද කියලා. අපි ඔයගලන්ට පහක් අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් මේ මැජික් රින් එක ඇතුලෙන් සිංගල් ක්‍රොෂේ පහක් ගොතා ගන්න. තුනක් නම් තුනක් ගොතා ගන්න ඕන. ඒ විදිහට අවශ්‍ය ගාන මැජික් රින් එක ඇතුලෙන් අපිට ගොතා ගන්න අවශ්‍යයි. මම දැන් 6ක් ගොතනවා. මම කොළ ලයින් 6ක් අවශ්‍ය නිසා සිංගල් ක්‍රොෂේ 6ක් මැජික් රින් එකේ ගොතා ගත්තා. 1 2 3 4 5 6යි. මම රින් එක දැන් තද කරගෙන මේක සම්බන්ධ කරනවා. පළවෙනි එකෙන් රින් එක සම්බන්ධ කරනවා මෙන්න මේ විදිහට. සම්බන්ධ කරගෙන අපි චේන් 13ක් මං ගොතා ගන්නවා. 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. මම 13ක් ගොතා ගත්තා. ඔයගලන්ට මේක තව දිගට අවශ්‍ය නම් 15ක් 16ක් ගොතා ගන්න පුළුවන්. අඩුවෙන් අවශ්‍ය නම් කොටට අවශ්‍ය නම් තව ටිකක් අඩුවෙන් ගොතා ගන්න පුළුවන්. දැන් මම 13ක් ගොතා ගත්තා. 12 වෙනි එකෙන් ගෙතුම් කට්ට දාලා සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා. එතන තව එකක් ගොතනවා. එකට දෙක ගානේ අපි මේ හැම චේන් එකේම ගොතාගෙන යනවා. එකට දෙක ගානේ මේ හැම එකේම අපි ගොතාගෙන යමු. එතකොට තමයි මේ කර්ල් ගතිය එන්නේ. සැලි වගේ එන්නේ එතකොටයි. හරි. දැන් අපි ඊළඟ එකෙන් ඊළඟ චේන් එකෙන් ස්ලිප් ස්ටිච් එකක් දාගෙන මේ වටේ සම්බන්ධ කරනවා. දැන් නැවතත් එතන ඉඳන් චේන් 13ක් ගොතනවා. ගණන් කර කර ගොතන්න. චේන් 13ක් ගොතලා මේ විදිහටම අපි එකට දෙක ගානේ 12 වෙනි එකේ ඉඳන් ගොතන්න පටන් ගන්නවා. අපි චේන් 13ක් ගොතමු. දැන් එකට දෙක ගානේ අපි මේකේ ගොතාගෙන යනවා. මේ හැම චේන් එකේම දෙක ගානේ එන විදිහට අපි ගොතාගෙන යනවා. දැන් අපි අන්තිම එකට ආවා. අන්තිම එකේදී නැවතත් අර විදිහටම ඊළඟ එකෙන් ස්ලිප් ස්ටිච් එකක් දාගෙන මේ වටේ සම්බන්ධ කරමු. මේක තමයි රටාව. මේ විදිහට අපි මේ වටේම ගොතාගෙන යමු. චේන් 13ක් ගොතනවා. ඊට පස්සේ එකට දෙක ගානේ ගොතාගෙන යනවා. ඊළඟ එකෙන් ස්ලිප් ස්ටිච් එකක් දාලා වටේ සම්බන්ධ කරනවා. ඔක තමයි රටාව. කෑලි 6ක් එන්න ඕනේ උගලන්ට ගොතාගෙන යනකොට. 12ක් ගත්තනම් කැලි 6ක් එන්න ඕන. 5ක් ගත්තනම් කැලි 5ක් එන්න ඕන. ඒ මැජික් රින් එකේ ගන්න ගාන තමයි ඔයගලන්ට එන්නේ. දැන් අපි චේන් එකක් ගොතාගෙන මේක කපා ගන්නවා නුල. අපි ඊළඟට මේක අල්ලමු. මෙන්න මේ විදිහට තියලා එකට තියලා මේක මෙන්න මේ මුදුනේ මේ විදිහට අල්ල ගන්නයි තියෙන්නේ. දැන්
ඔගොලු නූල කපා ගන්නකොට මහන්න ඉඩ ඇතුව නූල කපා ගන්න. ඊට පස්සේ මේ විදිහට ඉදි කට්ටකින් දාලා මේක හොඳට ලස්සන්ට ඒ තැන අදාළ තැනේ තියාගෙන අම නූලින් මහ ගන්න. නූල් ඇතුළ තියෙනවා පේන්න ඇති වෙන්න. එමීට අපි මේ වටේම නූල ඇදලා තද කරගන්න. මම ඔගලන්ට දැන් මේක මම කලිනුත් ඔගලන්ට කියලා දීලා තියෙනවා. මේකේ ෆිනිෂින් එක මේ බූල් වගේ පිපිලා තියෙන ඒවට අපිට මෙන්න මේ විදිහට ඉඳික මේ පුළුවන් ඉටිපන්දමක් මේ විදිහට ලංකර ගොඩාක් ලංකරන්න නැතුව මේ බූල් පිපිලා තියෙනවා මේ රස්නේ පුච්චලා අරින්න. රස්නේ විතරක් වැදුනහම ඇති. මේක අපිට අමිගුරුමි වලදී ගොඩාක් වෙලාවට අපි මල් ගොතනකොට ඒ වගේ ඕනම දෙයකදී මේක මේ ක්‍රමයේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් එනවා ලස්සන ෆිනිෂින් එකක්. මේ බූල් තියෙනකොට ටිකක් අපිරිවෙල ගතියක් තියෙනවා. ඒක නිසා හැමතිස්සෙම මේ විදිහට අපිට පුළුවන් මේ බූල් ගතිය පුච්චලා අයින් කරන්න. ගොඩාක් ලං කරන්න එපා. එහෙම නොත් කළු වෙන්න බලයි. ඔන්න දැන් අපි කැරට් අලේ කොළ කොටසත් අල්ලගත්තා. මේ තියෙන ගොතාගත්තට පස්සේ අපිට දැන් මේක මෙන්න මෙයාට මේ විදිහට තියලා අල්ලගන්නයි ඕන වෙන්නේ. අපි මෙහෙම තියෙන නූලක් ඇදගමු. සුදුසු තැනකින් තියලා ඔයගලන්ට පුළුවන් මේකට නූලක් ඇදගන්න.